ධම්මික සහ දිලිත් මැච් එකට එනවා. මීළඟ ජනාධිපතිවරණයට ව්‍යාපාරිකයොම දෙන්නෙක් එන බවට ආරංචි පැතිර යනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ධම්මික පෙරේරා එනකොට මව්බිමයි ජනතා පක්ෂයෙන් දිලිත් ජයවීර එන බව කියනවා. මීට කලින් වතාවේ පල්ලෙවත්ත කියන ව්‍යාපාරික මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලුවා. තමන් දිනුවොත් රටේ ණය පුද්ගලික ධනෙන් ගෙවන කතාවකුත් ඔහු කිව්වා. ඒත් මිනිස්සු ඒ කතාව ගණන් ගත්තේ නැහැ. ධම්මික පෙරේරා DP Education සේවාව මගින් මෙරට අසීරුතා මැද දිවි ගෙවන දරුවන්ගේ අධ්‍යාපනයට මෙහෙයක් කරමින් සිටිනවා. ඒක හොඳ වැඩක්. දිලිත් විශාල ජනමාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්. තොරතුරු සම්නිවේදනය විශේෂයේදී ලොකු වැඩ කොටසක් කරනවා. ඒවායේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති සහ භාවිතාවන් ගැන වෙනම ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඒ දිලිත් වැඩක් කළ හැකි චරිතයක් බව පෙන්නලා තියෙනවා. ධම්මිකත් එහෙමයි. පොඩි තැනකින් ජීවිතේ පටන් අරන් උඩට මතුවෙච්ච කෙනෙක්. ඒ දෙන්නාටම ව්‍යාපාරිකයෝ ලෙස මතුවෙන්න රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. දැන් මේ දෙන්නාගෙන් කෙනෙක් ජනාධිපති වුණොත් රටේ ප්‍රශ්න විසඳෙයිද? ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙන්නාම නියම ධනපතීන් කියලා නොපිනීම. කෝටි ගණනක ලොතරැයියක් ඇදිලා හෙට ධනවතෙක් බවට පත් වෙන පුද්ගලයා නිකන් චාන්ස් කාරයෙක් විතරක් කලමනාකාරුවෙක් කියලා ඔහු හඳුන්වන්න බෑ. දිලිත් සහ ධම්මිකගේ ප්‍රශ්නේ මෙහෙමයි. ඒ අය තනියම නැගිටලා ඉන්නවා කියලා කියන්න අපිට බෑ. ඕනෑම ධනයක් පසුපස ලේ තියනවා කියලා කාල්ස් මාක් කියපු කතාව අපි ටිකක් වෙනස් කරමු. මේ අයගේ ධනය යට අපැහැදිලි තැන තියෙනවා. රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වුණොත් කවුරු වුණත් ඒ නායකයා ජනතා වීරයෙක් බවට පත් වෙනවා. ඒත් සේරටම කලින් ධම්මික හෝ දිලිත් යන දෙන්නාගෙන් කෙනෙක් ජනාධිපති වෙලා ඉන්න ඕනේ. මොකද ලංකාවේ මිනිස්සු ලේසියෙන් ඡන්දය දෙන්නේ නැහැ. මහින්ද ගෝඨාභය වගේ නායකයෝ රටේ ජනතාවට තේරෙනවා. ඒ අය සතු බර සහ සැහැල්ලුව ජනතාව දන්නවා. අඩුපාඩු තිබුණත් මේ වතාවේ අපි තෝරන පුද්ගලයා වැඩේ හරියට කරයි කියන විශ්වාසය ජනතාව තුළ තිබුණා. ඒත් මේ ව්‍යාපාරික රාජ්‍ය නායකයෙකු ගැන ජනතාවට එහෙම අවබෝධයක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් ආවේ ප්‍රධාන පක්ෂයකින්. පෙරේරා පොදු ජන පෙරමුණෙන් එන එකට තර්කයක් තියෙනවා. ඒත් දිලිත් ඉන්නේ මව්බිම ජනතා පක්ෂයෙන්. ඒක තාම මිනිස්සු දන්නේ නැති පක්ෂයක්. ඔන්න දිලිත්ට පුළුවන් නම් සමගි ජන බලවේගින් එන්න වැඩේ හරි. පක්ෂයත් අඳුරන්නේ නැහැ. පුද්ගලයා අඳුරන්නේ නැති වුණාම ජනතාවට අප්සෙට් එකක් යනවා. එතකොට මේ දෙන්නව ජනතාවට පේන්නේ පිහි දෙකක් වගේ. කොයි පිහියෙන්ද පාන් ගෙඩිය කපාගන්නේ කියන අදහසට වඩා එහෙම වුණාම වැඩ කරන්නේ කොයි පිහියෙන්ද ඇනගන්නේ කියන එක. සටහන විමලනාත් විරත්න.